රටේ ඉතාම තීරණාත්මක මාසයක් ආරම්භ වුණේ. අපේ රටේ ජූලි මාසේ යම් කිසි දුරකට තීරණාත්මකයි. කළු ජූලිය ඇති වෙලා විසාම නරක ලකුණක් තිබුණා. ඒ වගේම ජූලි වැඩවර්ජනයත් ඒ වගේමයි. හැබැයි රටේ පාලනය වෙනස් වෙන සිදුවීනුත් මේ ජූලි මාසේ වෙන්න නියමිතයි. මෙවර ජූලි මාසේ 17 වෙනිදායින් පස්සේ විවස්ථාවට අනුව මැතිවරණ කොමිෂන් සභාවට බලය යනවා ලංකාවේ ඊළඟ ජනාධිපතිවරණය ආරම්භ කරන්න, ප්‍රොසෙස් එක ආරම්භ කරන්න. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ මාසය යම් කිසි දුරකට ඉතාම වැදගත් මාසයක් කියලා. තව දවස් 100ක් 110ක් ඇතුළත මේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙන්න නියමිතයි. වෙන විදිහකට කිව්වොත් අපේ වර්තමාන ජනාධිපතිතුමාලා රඟ දක්වන හුණුවටේ කතාව, දැන් අදත් එතුමා පාර්ලිමේන්තු හුණුවටේ කතාව ගැන කිව්වේ, මේ හුණුවටේ කතාව තව දවස් 100කින් ඉවර වෙන්න නියමිතයි. එනිසා මේ හුණුවටේ කතාවෙන් යන දේශපාලනය සම්බන්ධ වෙනසක් වෙන්න නියමිතව තියෙනවා. අපේ රටේ අදත් ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ කියෙව්වා, මේ රටේ අලුත් දේශපාලන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ ආපදා IMF වාදය කියලා මේකට කියන්න පුළුවන්. නයෝමි ක්ලේන් කියලා කැනේඩියන් රචකාවක් ලිව්වා ආපදා ධනවාදය කියලා පොතක්, රයිස් ඔෆ් ඩිසාස්ටර් කැපිටලිසම් කියලා. මේ ආපදා ධනවාදය කියන එක අපේ වොකැබ්ලරි එකට ආවේ ඒ ක්ලේන්ගේ පොතත් එක්ක. දැන් ඒ වගේ එකක් අලුතෙන් ලියන්න පුළුවන් ලංකාවේ කේස් ස්ටඩි එකක් කරලා ආපදා IMF වාදය කියලා, ඩිසාස්ට IMFism කියලා. ඒ කියන්නේ මේ රටේ දැන් දේශපාලනයේ ප්‍රධානම අර වචනය IMF එක බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නය ගැන පළල් අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්. අද පාර්ලිමේන්තුවේ මේක ගැන යම් විවාදයක් තියන්න නියමිතව තිබුණා. හැබැයි ආණ්ඩු පක්ෂය ඒ විවාදයට ඉදිරිපත් කරන්න නියමිත කිසිම කඩදාසියක් ඉදිරිපත් කරපු නැති නිසා ඒක කල් ගිහිල්ලා තියෙනවා. දැන් මේ වෙනකොට අපේ රටේ ආර්ථික අර්බුදය ණය අර්බුදයක් බවට ඌණනේ වෙලා තියෙනවා, රිඩියුස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථික අර්බුදය කියන එක පළල් අර්බුදයක්. මේ පළල් අර්බුදයේ ආර්ථික ක්‍රියාකාරකම් කොහොමද වෙන්නේ, ඒ වගේම අපේ ට්‍රේඩ් බැලන්ස් එක, වෙළඳ ශේෂය කොහොමද කළමනාකරණය කරන්නේ, අපේ රටේ අයවැය හිගය කොහොමද කළමනාකරණය කරන්නේ වගේ ප්‍රශ්න ගණනාවකට සම්බන්ධ වෙලා තිබුණට අපේ රටේ ඒ විවාදය අද වෙනකොට එක තැනකට කෙටි වෙලා තියෙනවා, ඌණනේ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩෙට් මැනේජ්මන්ට් එක නැත්තම් ණය කළමනාකරණය කොහොමද කරන්න කියන එකට විතරක්. ඒ නිසා දැන් තර්කයක් මතුවෙලා තියෙනවා, හොඳටම ණය කළමනාකරණය කරන එක්කෙනාව තමයි ජනාධිපති කරන්න ඕන කියලා. දැන් මේකත් වැරදි අදහසක්. මේ රටේ ජනාධිපතිවරයා කවුරුපත් වුණත් ඔහු මේ ණය කළමනාකරණය කරන්න ඕන. හැබැයි හොඳටම ජනාධිපති වෙන්න පුද්ගලයාගේ අර තෝරා ගැනීමේ ලකුණ වෙන්නේ ණය කළමනාකරණේ නෙමෙයි, ඊට වඩා එහාට ගිය ආර්ථික කළමනාකරණය ගැන පළල් අදහසක් තියෙන පුද්ගලයෙක් තමයි ජනාධිපති පුටුවේ ඉඳගන්න ඕන. ඒ නිසා ආර්ථික කළමනාකරණය කියන එක ණය කළමනාකරණය බවට විතැන් වෙලා තියෙන කාලෙකයි අපි අද ඉන්නේ. දැන් අද ජනාධිපතිතුමාගේ කතාව සම්පූර්ණම මේ ණය කළමනාකරණය සම්බන්ධ කාරණේ. මොකද ණය කළමනාකරණය කියන්නේ? දැන් මේ රටේ මේ වෙනකොට විදේශ ණය සහ දේශීය ණය කියන දෙකම එකතු වුණාම ඒක ඩොලර් වලට, දැන් දේශීය ණය ඩොලර් නෙමෙයිනේ, රුපියල්නේ, නමුත් ඒවා ඩොලර් වලට හැරෙව්වහම ඩොලර් බිලියන 100ක විතර ණය බරක් රටට තියෙනවා. මේ ඔක්කොම ඩොලර් ණය නෙමෙයි, සමහරව රුපියල් ණය, නමුත් කීමේ පහසුව සඳහා ඔක්කොම ඩොලර් බවට පත් කරුවහම ඩොලර් බිලියන 100ක් විතර තියෙනවා. මේ ඩොලර් බිලියන 100ෙන් ඩොලර් බිලියන 57.3 සම්පූර්ණම අභ්‍යන්තරීක ණය, රට තුල තියෙන ණය, රජයේ ණය. දැන් ඒක තමයි, ඒක රුපියල් වලින් තමයි ගෙවන්න තියෙන්නේ. හැබැයි එහෙම ලොකු ණය පදාසයක් රට තුල තියෙනවා, රාජ්‍ය තුල තියෙනවා. දැන් මේක ඩොලර් බිලියන 57.3 කියලා ගණන් කරන්න පුළුවන්. එතකොට විදේශ ණය මේ වෙනකොට 2024 ජූනි වෙනකොට ඩොලර් බිලියන 37ක්, අද ජනාධිපතිතුමත් ඒක නැවත සනාථ කරුවා, ඩොලර් බිලියන 37ක් තියෙනවා. ඒ වගේම අපි දීපු ගැරන්ටීස් සමහර ණය විදිහට ගණන් ගන්න ගැරන්ටීස් දීලා තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින් එකට වගේ, ඒවා එක්ක ගත්ත ගැරන්ටීස් විදිහට තියෙනවා බිලියන 5.9ක්.
දැන් මේ මේ ටික ඔක්කොම එකතු වුණාම තමයි අර කියපු බිලියන 100 විතර තියෙන්නේ. දැන් මේකෙන් මේ ණය ගැන අද පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නිසා යම් කිසි පැහැදිලි කිරීමක් කරොත් මේකෙන් දැන් අපි මේ මේ කතා කරන්නේ අර බිලියන 37 නැත්තම් විදේශ ණය සම්බන්ධව. දේශීය ණය සම්බන්ධව ඇත්තටම මේ IMF සාකච්ඡාව ඇතුලේ දේශීය ණය ගන්නවත් අවශ්‍යකම තිබුණේ නැහැ. මුගක් අය මේක කියන්නේ ගානා රටේ දේශීය ඩොමෙස්ටික් ඉන්ටර්නැෂනල් ණය දෙකම එකට දාලා ගන්නේ නැහැ. ගානාවල ඩොමෙස්ටික් එක වෙනම ට්‍රීට් කෙරුවා. හැබැයි ජාත්‍යන්තර ණය වෙනම ගත්තා. IMF කල්පනා කරුවා ලංකාව ගානාවටත් වඩා අපි කියන දේ ආනවා. ඒ නිසා මේ දෙකම එකට දාන්න කිව්වා. දෙකම එකට දැම්මා. අපේ කට්ටිය දෙකම එකට දාලා තමයි බැලුවේ. ඒක පැත්තකින් තියමුකෝ දැනට. එතකොට මේ ඩොලර් බිලියන 37 තමයි අපි මේ සාකච්ඡා කරන කොටස බවට පත් වෙලා තියෙන්නේ. ඩොලර් බිලියන 37න් 22.3 මේ ප්‍රොජෙක්ට්ස් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් ලෝන් විදියට තියෙනවා. ඒව තමයි අපි අර කියන්නේ මල්ටි රැටරල් සහ බයිලටරල් කියලා. මල්ටි රැටරල් කියලා කියන්නේ IMF එක, ඒ වගේම වර්ල්ඩ් බැංක් එක, ADB එක වගේ ඌවගෙන් ගත්ත ණය. ඒවා ඩොලර් බිලියන 11.7ක් තියෙනවා. අර 22.3. ඒ වගේම බයිලටරල් ඔය ඊයේ පෙරේද දැන් සාකච්ඡා කරපු ප්‍රතිව්‍යුහගතකරණය කරයි කියන එකේ ඩොලර් බිලියන 10.6ක් තියෙනවා. මේ දෙක එකතුනහම තමයි 22.3ක් වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට්ස් වලට ගත්ත බයිලටරල් සහ මල්ටිලටරල් ලෝන්ස්. මේ බයිලටරල් එව්වා අපි ගෙවමින් යනවා මල්ටිලටරල් සමාවෙන්න. මල්ටිලටරල් එව්වා අපි ගෙවමින් යනවා බයිලටරල් ලෝන්ස් තමයි දැන් මේ අලුත් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කෙරුවේ. දැන් මේකෙදි ඔබ දන්නවා අර පැරිස් ක්ලබ්, නන් පැරිස් ක්ලබ් කියලා මේක දෙකට බෙදලා. ඒ කියන්නේ පැරිස් ක්ලබ් කියන සාමූහික යටතේ ඉන්න කණ්ඩායමෙන් ගත්ත ණය ප්‍රමාණයක් තියෙනවා ඩොලර් බිලියන 4.2ක් විතර. ඊට පස්සේ නන් පැරිස් ක්ලබ් ඉන්දියාව සහ චීනෙන් ගත්ත ණය තියෙනවා ඩොලර් බිලියන 6.4ක් විතර. මේවා තමයි මේ ප්‍රතිව්‍යුහගතකරණය කරයි කියලා කියන්නේ. ඊළඟට දැන් මේ කොටට අයිති නැති අර ඩොලර් බිලියන 32න් තව ඩොලර් බිලියන 14.7ක් තියෙනවා. ඒවා බොන්ස් විදිහට ස්වෛරී බැඳුම් කර විදිහට අපි නිකුත් කරලා වෙන වෙන අය මිලදී ගත්තෙව්වා. එතකොට ඩොලර් බිලියන 10ක් තමයි දැන් මේ බයිලටරල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරයි කියන්නේ. ඩොලර් බිලියන 14ක් තව එහෙම්මම තියෙනවා බොන්ස් පැත්තෙන් තියෙනෙව්වා. එතකොට දැන් මේ අපි අර රචින්ය පත්තු කරන්නේ කිරිපත් කන්නේ ඩොලර් බිලියන 37කින් ඩොලර් බිලියන 10.6ක් ගෙවන ආකෘතිය වෙනස් කරන්න අපි දරපු උත්සාහයේ යම් සාර්ථකත්වයක් තියෙනවායි කියන එක. දැන් මේක මත නම් ඊළඟ ජනාධිපතිවරණය තීරණය කරන්න ඕන. දැන් අර බොන්ස් ඩොලර් බිලියන 14.7 ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බැරි වුණොත් ඒ ජනාධිපති වයින් කරනවාද? එනිසා මේ ඩෙට් ප්‍රොසෙස් එක ඇතුලේ නෙමෙයි අපේ රටේ ඊළඟ ජනාධිපති තෝරා ගැනීම කියන එක සිදුවිය යුතුව තියෙන්නේ. මේ රටේ ආර්ථික ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්න මොන විදිහේ වැඩසටහනක්ද තියෙන්නේ කියන එක මත තමයි ජනාධිපතිවරයා තෝරන්න ඕන. එහෙම නැතුව මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඒකනුත් කෑල්ලක් ඩොලර් බිලියන 37කින් ඩොලර් බිලියන 10.6ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඇතුලේ නෙමෙයි ජනාධිපතිවරණය කියන එක අපි බලන්න ඕන කියන එක තමයි මගේ මූලික තේරුම් ගැනීම. ඊළඟට මේ බොන්ඩ්ස් කියනෙව්වා. මේකත් ඇත්තටම ඉතාම වැදගත් කාරණයක්. හුඟක් අයට දැන් අමතකයි. මේ රටේ ආර්ථික අර්බුදය කියන්නේ මොකද්ද? මේ රටේ ආර්ථික මේ ණය අර්බුදය බවට පත් වෙලා තියෙන්නේ අපි ගත්ත අසීමිත ණය ප්‍රමාණය සේවාකරණය කරන්න ගෙවන්න බැරි වෙච්ච නිසා අපිට බංකොලොත් කියලා කියන්න සිදු වුණයි කියලා කියනවා 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා. දැන් මේ වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්න හුඟක් අය ඒ කැබිනට් එකෙත් හිටියා. දැන් හුඟක් අය ඇත්තටම මේක මේ මුළු ලෝකෙම තියෙන මේ වෙලාවේ තියෙන බරපතල අර්බුදයක් මේ ඩෙට් ක්‍රයිසිස් එක කියන එක. රටවල් 112ක් විතර ඩෙට් ක්‍රයිසිස් එකේ විවිධ ස්තරවල ඉන්නවයි කියලා ලෝක මට්ටමින් අපිට කියන්න පුළුවන්. එතකොට මේ ඩෙට් ක්‍රයිසිස් එකට රටවල් වැටෙන්නේ ජාත්‍යන්තර මූල්‍යකරණයේ තියෙන බරපතල ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය රට තුළට ගලා එීම වේගවත් කරලා තිබුණ එක කාලෙක ඒ ගලා එීම වේගවත් කරලා තිබෙන විවිධ ක්‍රමවලින් එක පැත්තකින් මල්ටි රැටරල්, අනිත් පැත්තෙන් බයිලැටරල්, අනිත් පැත්තෙන් මේ බොන්ඩ්ස් වගේ දේවල් නිකුත් කරනකොට ගනිමින් ජාත්‍යන්තර මූල්‍යකරණය රටවල් ඇතුළට වේගෙන් ගලාගෙන ආවා. ඒ කාලේ රටවල් වල ප්‍රෝග්‍රෙස් එක හොඳයි කියලා IMF එකත් උඩපැන්නා. හැබැයි ඒවා ගෙවන්න බැරි වෙනකොට ඒ ණය ක්‍රමානුකූලව ආයෝජනය කරපු නැති වුණාම විශාල අර්බුදවලට හැම රටම කඩා වැටුණා. දැන් මේ IMF මේ රටවල් හැම එකේම ඔය ණය ගන්න කාලේ
බොන්ස් විකුණන කාලේ IMF එකේ නියෝජිතයෝ හිටියා. එයා ඒ වෙලාවේ කිව්වේ ඒක හොඳයි කියලා. ගෙවන්න බැරි වෙනවා බව දැනගත්තට පස්සේ සමහරු කල්පනා කරේ මේක ඩිෆෝල් කරන එක හොඳයි කියලා. දැන් ලංකාවේ 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා ලංකාවේ අර බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම පිටිපස්සෙත් IMF එකේ අදහසක් තියෙනවා. එකපාරට මහා බැංකු අධිපති කෙනෙක් එනවා, එතුමා ඒක IMF ගැන විශාල ආදරයකින් කතා කරනවා. ඊළඟට ඒ කාලේ හිටපු මුදල් ඇමතිවරයෙක් හදිසියේපත් වෙනවා. ඉතින් මේ දෙන්න එකතු වෙලා කැබිනට් එකෙන් අහන්නේ නැතුව පාර්ලිමේන්තුවෙන් අහන්නේ නැතුව මේක ඩිෆෝල් කරනවා. ඊට පස්සේ IMF එකත් එක්ක 23 මාර්තුවල මේක සම්බන්ධව නෙගෝෂියේෂන් පටන් ගත්තට පස්සේ අපිට පේනවා එක දිගටම දැන් ඒ ආකෘතිය ඇතුලේ තමයි හිර කරලා තියෙන්නේ. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කරන ආකෘතියෙන් ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඒ අය අත තියලා තියෙනවා. ඒ අනුව ණය හරහා ආර්ථිකයට, ආර්ථිකය හරහා මේ රටේ ඊළඟ සියලු රාජ්‍යමය මූල්‍ය සම්බන්ධ තීන්දුව තීරණවලට IMF එකේ එජෙන්ඩා එක තමයි දැන් වැඩ කරන්නේ. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. මේළඟ ජනාධිපතිවරණෙදී අපි හමුවේ තියෙන අභියෝගය තමයි ආර්ථික අර්බුදයේ ජය ගන්න, ණය අර්බුදේ නෙමෙයි, ණය අර්බුදේ එක කොටසක් විතරයි. ආර්ථික අර්බුදයේ ජය ගන්න අපි ගමන් කරනකොට මේ ණය අර්බුදයට IMF එකෙන් දෙන මෙනු එක ඇතුලේ ණයයි ආර්ථිකයයි ප්‍රතිපත්ති සියල්ල තීරණය කරන ආකෘතියකට යනවද, එහෙම නැත්නම් ඒක ගැන යම්කිසි විවේචනාත්මක දැනකින් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවද කියලා. ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණේ අපේක්ෂකය වර්ග තුනක් හැදෙන්න පුළුවන්. එක කට්ටියක් තමයි IMF එකත් එපා, මුළු ලෝකෙත් එපා, මේ ලෝක දේශපාලන ආර්ථික තත්ත්වෙත් අපිට වැඩක් නැහැ, අපේ දේශපාලන දැක්ම පමණයි වැදගත් කියලා හිතන ස්ථාවරයක් එන්න පුළුවන්. මේක වර්ග දෙකකින් එන්න පුළුවන්. එකක් බරපතල දේශීයකරණයක් ඇතුළේ එන්නත් පුළුවන්, තවත් බරපතල වාමාංශිකරණයක් ඇතුළේ එන්නත් පුළුවන්. මේක තමයි එක ස්ථාවරයක්. එලියෙන් කියන කිසිවක් ගැන අපේ අවධානයක් දිය යුතු නැහැ. අපිට හිමි අපි දකින චිත්‍රය ඇතුළේ මේ ප්‍රශ්නේ විසඳනවායි කියලා. මේක තමයි යම් දුරකට උග්‍ර දේශීයකරණයත් උග්‍ර වාමකරණයත් ඇතුළේ වෙන්න පුළුවන් එක. මේක එක ස්ථාවරයක්. මේක ජනාධිපති අදහසක් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. ඊළඟට අනිත් කොනේ IMF එකේ ඩෙට් රීස්ට්‍රක්චරින් මෙනු එක ඇතුලේ මුළු රටේම සියලු දේවල් තීරණය කරන්න ඕන කියලා උග්‍ර IMF පොසිෂන් එකක මම අර ඉස්සලා කිව්වේ ඩිසාස්ටර් IMFism එක. ඩිසාස්ටර් නැත්නම් ආපදා IMF වාදයක් ඇතුලේ හිරවෙච්ච ජනාධිපති අපේක්ෂකයෙක් එන්න පුළුවන්. එතනින් මෙහාට සියලු දේවල් IMF එකේ මෙනු එක ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඒක ඇතුලේ ආර්ථිකය විවිධාංගකරණය, ඒක ඇතුලේ ජනතාවගේ ප්‍රතිපත්තිකරණය, ඒක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය සියල්ලම ඒකෙන් මෙහාට විතැන් කරගත්ත ජනාධිපති අපේක්ෂකයෙක් එන්න පුළුවන්. හැබැයි මගේ යෝජනාව දිනන දිනිය යුතු අපේක්ෂක යවන්නේ මේ දෙක මැද්දේන ජනාධිපති අපේක්ෂකයෙක් IMF එක සම්බන්ධවත් යම්කිසි විවේචනාත්මක අදහසකින් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයත් එක්ක එකතු වෙන, ඒ වගේම අර දේශීය වාමවාදී අදහස් සම්බන්ධව යම්කිසි ධනාත්මක විවේචනාත්මක ඉදිරිගාමී දැක්මක් තියෙන ජනාධිපති අපේක්ෂකෙක් තමයි මේ මධ්‍යම ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. මම මේකට යෝජනා කරලා තියෙන්නේ සෝෂල් ඩිමොක්‍රටික් මාකට් එකනොමි එකක් විශ්වාස කරන ජනාධිපති අපේක්ෂකෙක් අපි හදන්න ඕන කියලා. ඒකේ රාජ්‍ය පිළිබඳව අලුත් අදහසක් තියෙනවා, රාජ්‍යයේ විවසායකත්වය පිළිබඳ අදහසක් තියෙනවා, රාජ්‍ය සුබසාධනය පිළිබඳ අදහසක් තියෙනවා, රාජ්‍ය අපි කියනවා වෙල්ෆෙයා සහ සෝෂල් සෙකියුරිටි සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අදහසක් තියෙන එක පැත්තකින් සෝෂල් ඩිමොක්‍රටික් පදනමක් තියෙන, අනිත් පැත්තෙන් පෞද්ගලික විවසාය වර්ධනය කරන මාකට් එකනොමියක ඉස්සරහට යන්න දෙන සෝෂල් ඩිමොක්‍රටික් මාකට් එකනොමියක ඇතුලේ මධ්‍යස්ත චින්තනයක් ඇතුළේ ජනාධිපති අපේක්ෂකත්වයක් අපි නිර්මාණය කරන්න වෙලා තියෙන නිසා මම විශ්වාස කරනවා මේ ආපදා IMF වාදය පරාජය කරන්නත් ඕන, ඒ වගේම බරපතල ජාතික වාමවාදී විදියට මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඇති ඌනති වාදයක් ආවොත් ඒකටත් වඩා ඒකත් පරාජයට පත් කරමින් මැද ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙලක් එක්ක ජනාධිපතිවරණයට අපි පිවිසෙන්න ඕන. ඒ නිසා ජනාධිපතිවරණය කියන්නේ ඩෙට් රීස්ට්‍රක්චරින් හොඳටම කරන්න පුළුවන්ද බැයිද කියන එක තෝරන එක නෙමෙයි. ජනාධිපතිවරණය කියලා කියන්නේ මේ රටේ ආර්ථික කළමනාකරණය, ඒකේ කොටසක් විතරයි ඩෙට් රීස්ට්‍රක්චරින් කියන්නේ, ආර්ථික කළමනාකරණය කියන පළල් පදාසය ශක්තිමත්ව ඉස්සරහට ගන්න පුළුවන් පුද්ගලයා කවුද කියලා හොයන එක. ආර්ථික කළමනාකාරීත්වය ඇතුලේ තියෙනවා
ඉකොනොමික් ඇක්ටිවිටස් කියන වාර්ථික ක්‍රියාකාරකම් වැඩි කරන්නේ කොහොමද? ඒවගේම අපි වෙල්ත් එක ධනය උත්පාදනය කරන්නේ කොහොමද? ඒවගේම අපි අපේ ට්‍රේඩ් බැලන්ස් එක වෙළඳ ශේෂය අඩු කරන්න අපනයන ආදායම් වැඩි කරන්නේ කොහොමද? ආනයන ආදේශන සම්බන්ධව යම් අදහසක් හදන්නේ කොහොමද? ඒවගේම රාජ්‍යයේ මූල්‍ය තත්ත්වය කළමනාකරණය කරන්නේ කොහොමද? හොරකම දූෂණය අවම කරපු නැත්තම් නැති කරපු අලුත් රාජ්‍ය ව්‍යූහයක් අපි හදන්නේ කොහොමද? ඒක ඇතුලේ නව බදු ප්‍රතිපත්තියකට යන්නේ කොහොමද? විරැකියාව අඩු කරන්නේ කොහොමද? රාජ්‍යයේ ධනය සහ මූල්‍ය සම්පත්වල පළල් බෙදා හැරීමක් ඩිස්ට්‍රිබියුෂන් එකක් ගැන හිතන්නේ කොහොමද කියන මාතෘකා රාශියක් ඒ ආර්ථික දැක්ම ඇතුලේ තියෙන්න ඕන. ඒක ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ එකක් විතරයි. ඒක තුල සියල්ල ඌණණය කරගත්ත දේශපාලනයකට මේ ජනාධිපතිවරණේ ප්‍රධාන අර ඩිබේට් ස්පේස් එක නැත්තම් විවාද අවකාශය අත්පත් කර ගැනීම නවත්තන්න ඕන. මෙන්න මේක තමයි අපි බුද්ධිමත්ව මේකෙදි දරන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ බොන් සම්බන්ධව දැන් කවුරුත් අත තියලා නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා ඇමරිකානු ඩොලර් බිලියන 14.7ක තියෙනවා ස්වෛරී බැඳුම් කර පද්ධතියක් ණය තොගයක් ව්‍යූහගත කරන්න ප්‍රතිව්‍යූහගත කරණය කරන්න. මේක කොහොමද හැදුනේ? සමහර අය මේකත් දැන් අමතක කරලා තියෙනවා. ටිකක් කියන්න ඕන. 2007 ඉඳලා 2014 වෙනකම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2007 ඉඳලා 2014 වෙනකම් ඇමරිකානු ඩොලර් 5500ක මේ ස්වෛරී බැඳුම් කර නිකුත් කරලා තිබුණා. එතනින් එහාට 2015 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 2150ක, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩු කාලේ 2015 ඇමරිකානු ඩොලර් බිලියන 2.15ක්, ඒ කියන්නේ 2000 මිලියන 2150ක්, 2016 මිලියන 1500ක්, 2017 මිලියන 1500ක්, 2018 මිලියන 1250ක්, ආයි 2018 මිලියන 1250ක්, 2019 මිලියන 1500ක්, 2019 ආයිත් මිලියන 2900ක් විදියට මිලියන 12050ක් බිලියන 12.5ක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩු කාලේ බොන්ස් අරන් තියෙනවා. නැත්තම් බොන්ස් විකුණලා තියෙනවා. ස්වෛරී බැඳුම් කර විකුණලා තියෙනවා. මේ 14 මේ 14.2 12.5ක්ම තියෙන්නේ. එතුමාගේ කාලේ ගත්තේවා කියලා ඕනනම් තර්ක කරන්න පුළුවන්. මේවා ගෙවිච්ච විදිහ අනුව පොඩි පොඩි හා මෙහා වීම් තියෙන්න පුළුවන්. නමුත් 12.5ක්ම ඩොලර් බිලියන මේ 14.7 රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ ගත්ත ඒවා තියෙනවා. ඒවා මොකටද ගත්තේ, කොහොමද ගත්තේ කියලා නොඑක් කතා තියෙනවා. සමහරු කියනවා පස්සේ ඉස්සර ණය ගෙවන්න කියලා. ගෙවපු ණයකුත් නැහැ. ඒ විතරකුත් නෙමෙයි, මීට අමතරව ඇත්තටම හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියන 1.12ක දැන් 1000 මිලියන 1120ක මුදලකුත් ආණ්ඩුවට ආවා. ඒකත් වෙනම කවුන්ට් එකක දාලා තිබුණේ. ඒ නිසා මේ අද අපි ඔක්කොම නිරීක්ෂකව වෙලා ප්‍රොසෙස් එකේ හිටියේ නැහැ වගේ කියනවා. ඇත්තටම මේ නිරීක්ෂකයෝ තමයි මේ ක්‍රියාදාමයේ හිටපු ප්ලේයර්ස්ලා, නැත්තම් ඒ ක්‍රියාදාමයේ රඟ දක්වපු අය. ඒ අය නිරීක්ෂකයෝ නෙමෙයි. ඒ නිසා මේ රටේ ජනතාව ඉදිරිපිට බොන්ඩ් සම්බන්ධව නැත්තම් ISB සම්බන්ධව ස්වෛරී බැඳුම් කර සම්බන්ධව නම් ඊළඟ ප්‍රතිව්‍යුහගත කරන ඉතුරු වෙලා තියෙන්නේ. ඩොලර් බිලියන 14.7ක් ඒකේ තියෙනවා නම් 2015-19 කාලේ ගත්ත ඩොලර් බිලියන 12.5ක් මේක ඇතුලේ තියෙනවායි කියලා කියන එක අපි අමතක කරනවා. මං කියන්නේ ඒකම නෙමෙයි මේ 14 එහා මෙහා වී මැති. හැබැයි එහෙම 12.5ක් අරගෙන තියෙනවා. ඉතින් ඒක අමතක කරලා මේ වෙන කවුරු හරි ගත්ත ඩොලර් බිලියන 14ක් තියෙනවා. ඒක ප්‍රතිව්‍යුහගත කරන්න අපි යම් වැල් පාලමේ යම් අපි හුණු වටේ කතාව කිය යම් කියලා කියන එක වැරදි. මේක ඇතුලේ අපි ඒගොල්ලෝ ඔක්කොම ගත්ත ණය තියෙන්නේ. ඒ නිසා ඒකත් කියන ගමන් අපි ඩොලර් බිලියන 12.5ක් ගත්තා. ඒකයි දැන් 14.7ක් මෙතන ඉතුරු වෙලා තියෙනවා ගෙවා ගන්න බැරුව. අපි ඒක ප්‍රතිව්‍යුහගත කරණය කරන්න වැල් පාලමේ යම් කියලා කිව්වනම් මම ඒකට එකඟ වෙනවා. එහෙම නැතුව වෙන කවුරු හරි ගත්ත ඩොලර් බිලියන 14.7ක් තියෙනවා, ඒක ප්‍රතිව්‍යුහගත කරණය කරන්න අපි වැල් පාලමේ යනවා කියලා කියන එක වැරදියි කියලා තමයි මගේ අදහස. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.